ඔබ විශ්වාස කරනවා තවත් මේ තනි තනි පුද්ගලයන්ට අපි හැමදාමත් කියනවා වගේ තනි තනි ඉන්ද්‍රජාලිකයන්ට මේ රට බාර දෙන්න එපා මේ රට ගොඩනැගීමේ සාහමික ක්‍රියාවලිය දැන් මේගොල්ලන්ගේ සාහමිකත්වය තිබෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ ඩිජිටල් ඇමති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ නිවාස ඇමති මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන ඇමති මහින්ද රාජපක්ෂ බෞද්ධ සංස්කෘතික කටයුතු ඇමති මහින්ද රාජපක්ෂ වාරි මාර්ග ඇමති චමල් රාජපක්ෂ ආරක්ෂක පිළිම රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ ආපදා කළ මනාකරණ පිළිම රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ डिजिटल राज्यमति नामल राजपक्ष कुशकर्मांते प्रबल कोटसक नियोजने करने अमात्यांसे ससेंद्र राजपक्ष महातर दिशी संवर्धन कमिटी सभापति निपुण रानवक तमंगी ज्ञाति पुता ये वगे मगत्तो आर्थिक पुनर्जीवने सा दरिद्र तुरांकिरी में संदा हो जनाधिपति कार्य साधक बलकाय पदानिया बेसिर राजपक्ष देशगुण विपर्यासयंट तिरसार विषदुम सहित हरित श्रीलंका व कैतिकिरी में जनाधिपति कार्य साधक बलकाय पदानिया बेसिर राजपक्ष गमसांगो पिलिसंदर ग्रामीय संवर्धन जनाधिपति कार्य साधक पदानिया नामल राजपक्ष කොහොිතනමද පවුලක් රටක් හදයි කියලා. තව අලුත් ඥාතීන් ගොඩක් සමහර අය එයාපෝට් එකේ අධ්‍යක්ෂ මණ්ඩලේ, සමහර අය ආලංකේක අධ්‍යක්ෂ මණ්ඩලේ, සමහර අය සංචාරක අධිකාරී අධ්‍යක්ෂ මණ්ඩලේ, සමහර ඥාතීන් සීසෙල්ස් වල තානාපතිවරු. ඉතින් පවුලක්. තෝ ඔබහිතනද මේ තනි පුද්ගලයේ පවුලක් රට ගොඩනගાવી කියලා. නෑ ඒ පවුලක් ගොඩනගගෙන වරනකොට රටක් ගොඩනගෙන්නේ නැහැ. රටක් ගොඩනගීම සඳහා සාමික ක්‍රියාවලියක් අවශ්‍යයි. සාමික දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඒ නිසා අපි ඔබට යෝජනා කරන්නේ මේ රට ගොඩනගීම සඳහා අවශ්‍ය වෙන දක්ම වැඩපිළිවෙල ක්‍රියාවට නැගී හැකි වන්නේ සාමික දේශපාලන නායකත්වයකින්. මේ රටේ සාමික දේශපාලන නායකත්වයක් තිබෙනවා නම් ඒ තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සහ අපි ඒකරසවී තිබෙන බලවේගයන්ට පමණයි. අපි යෝජනා කරන්නේ තනි ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙවෙයි සාමික දේශපාලන නායකත්වයක් මේ රට ගොඩනගන්න දෙන්න ඕන. ඊට පස්සේ මේ රටේ කර්මාන්තකරුවා විවසායකය තමන්ගේ පංගුව බාර ගන්න ඕන. ආසන්න වශයෙන් ගත්තොත් ජනගහණයෙන් පහළ වෙන එකක් රාජ්‍ය සේවකයෙක්. ඒ විශාල රාජ්‍ය සේවක පංගුව. ආසන්න වශයෙන් ගත්තොත් වසරකට බිලින 800ක් වැටුප් වෙනේ මේ රාජ්‍ය සේවකයන්ට වියදම් කරනවා. කෝටි 70000ක් වසරකට මේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වෙන් කරනවා. හැබැයි අපි කාට හෝ රාජ්‍ය සේවකයටත් හෝ සාමාන්‍ය පුරවැසියෙකුට හෝ මේ රාජ්‍ය සේවය පිළිබඳ සතුටු විය හැකිද? රාජ්‍ය සේවකයා අතිශය අතෘප්තිමත් පුද්ගලයෙක් බවට පත් වී තිබෙනවා. සේවා ව්‍යවස්ථාවක් නේ. උසස්ීමේ ප්‍රතිපාටියක් නේ. මොකද සිදු වී තිබෙන්නේ? ඉතාමත් අතෘප්තිකර රාජ්‍ය සේවයක් නිර්මාණය වී තිබෙනවා. උසස්ීම් බඳවා ගැනීම මාරුවී මුළුමනින්ම දේශපාලන හස්තය විසින් ගිලගෙන තිබෙනවා. ඒ නිසා මේ රාජ්‍ය සේවයේ ලොකු උනාට තෘප්තියක් නැති රාජ්‍ය සේවයක් නිර්මාණය වී තිබෙනවා. තෘප්තියක් නොමැති වීමේ ප්‍රතිඵල ජනතාවට කාර්යක්ෂම සුවදශීලී රාජ්‍ය සේවයක් නැහැ. ඒ නිසා මේ රාජ්‍ය සේවය යලි ප්‍රතිසම්බිධාන කළ යුතු වෙනවා. ඒ රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයක් කර්මාන්තකරුවත් මේ සියල්ල දේශපාලන නායකත්වයක් එක් රැස් කරගත් සාමික වැඩපිළිවෙළක් ඕන. මේ රට ගොඩනැගීම තනි පුද්ගලයෙක්ගේ තනි වුවමනාවට කල හැක්කක් නොවේ. අපි හැමදෙනාම යම් කැපකිරීම පරිත්‍යාගයේ මෙහෙවීමක් කරන්න සූදානම් නම් මේ රට ගොඩනැගිය හැකි. ඒ සඳහා සාමික වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපි හැමදෙනාම තමගේ කොටස තේරුම් ගන්න ඕන. දේශපාලකයන්ට අපිට පැවරන කොටස, වෘත්තීය වේදෙන්ට පැවරන කොටස, ඒ ශේෂ්ත්‍රම් පිළිවෙල නිපුණතාවෙන් තිබෙන අයට පැවරන කොටස, පෞද්ගලික කන්සෙප්ට් පැවරන කොටස, පොදු මහජනයාට පැවරන කොටසක් තිබෙන. මේ සියල්ල ඒකරාශිකර සාමික මේවුමක් අපිට අවශ්‍ය වෙ තිනවා. අන්න ඒ සාමික භාවී නායකත්ව දෙන්න තමයි අපි සූදානම් වී තිබෙන්නේ. එනිසා අපි ඔබට ආරාධනා කරන්නේ මේ ගමන් කරමින් තිබෙන මාවත අපි මුළුමනින්ම වෙනස් කරමු. හැම කෙනාම කල්පනා කරමින් තිබෙන්නේ තමන්ගේ දරුවන් මේ රටින් එළියට යවන්න. අවශ්‍ය නම් එහෙම මාවතක් තෝරගන්න පුළුවන්. අනාගතය පිළිබඳ විශ්වාසයක් නැති අපේක්ෂා බංගතර පත්තුණු රටක තමන්ගේ දරුවන් ජීවත් කරනවාද එහෙම නැත්නම් වෙන රටකට ගෙනියනවාද ඒක ඔබට තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒ තරම් ඒක යුක්තිසහගතයි. හැබැයි ඔබ ඒ සඳහා දක්වන උනන්දුවෙන් 50%ක උනන්දුවක්වත් දක්වමුද මේ වෙනස් කරන්න? ඒක නේද කළ යුතු වන්නේ. නිසා මේ වෙනස් කිරීම තමයි සාමික ප්‍රයත්නයක් දරන්නේ. අවුරුදු 73ක් මේ ගමන් කරපු මාවත අපි ඇස් ඉදිරිපිට පෙන්නුම්කට තිබෙනවා නම් අසාර්ථක මාවත බව විසඳුම නොවන බව පෙන්නුම්කට තිබෙනවා නම් විසඳුම් සහිත මාවතකට අපි අවතීර්ණ වෙන්න ඕනේ නැද්ද?